ශ්‍රීලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතරේ එක් දින තරග මාලාවේ පළවෙනි තරග තුන්ට සෙල්ලම් කරන දකුණු අප්‍රිකා සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. මේ සංචිතයේ ලොකුම වෙනස තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඩිවිලියස් සමුගැනීමේක කණ්ඩායමේ වගකීම ඉටු කරපු ප්‍රධාන ප්‍රතිකරුවා වුණු හසිම් අම්ලා කණ්ඩායමෙන් ඉවත් කරන්න තීරණය වෙලා තියෙනවා. අම්ලා කියන්නේ මේ දවස්වල ටෙස්ට් තරගවල ලකුණු අතරේ හිටපු නැති ක්‍රීඩකයෙක්. හැබැයි කේම වුණාට අම්ලා එක් දින තරගවල අසාර්ථක නැහැ. ශ්‍රී ලංකාවේදීත් අසාර්ථක ටෙස්ට් තරගාවලියකින් පස්සේ අම්ලා එක් දින තරගවල සාර්ථකව පහර දුන්නා. ඒ නිසා මේ වෙනස අම්ලා කණ්ඩායමෙන් කපා දැමීමක් නම් ඒක ටිකක් පුදුම තීරණයක්. ඒක පහුගිය කාලේ ලංකාවේ තීරීම් කමිටු කරපු පුදුම වෙනස්කම් වගේ. එහෙමනම් අපිට හිතන්න තියෙන්නේ ලංකාවිලදී දකුණු අප්‍රිකාවට බෝ වෙලා කියලා. එහෙම නැත්නම් ලෝකුස්ලානේ ඉලක්ක කරලා කරපු විවේක ගැන්වීමක්ද දන්නේ නැහැ මේක. මේ සංචිතයට නම් කරලා තියෙන්නේ ප්‍රධාන ප්‍රතිකරුව පහක් විතරයි. වේගපන්දු යවන්න 4 දෙනෙක්, දඟපන්දු යවන්න 2 එක්ක, තුන්ගිරියව ක්‍රීඩකයෝ 3 එක්ක තමයි සංචිතේ නම් කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට ආපු දකුණු අප්‍රිකා එක් දින කණ්ඩායමේ මේ වැඩ පෙන්නපු මහරාජ්ට මේ සංචිතේ තැන අහිමි වෙද්දී ශ්‍රී ලංකාවට නාපු ඉම්රාන් තාහිර් සංචිතයට නම් කරන්න දකුණු අප්‍රිකා තීරීම් කමිටුව තීරණය කරලා තියෙනවා. තාහිර්ට අමතරව කණ්ඩායමට සම්සි නම් කරලා තියෙන්නේ. දෙන්නම පාදක පන්දු යවන ක්‍රීඩකයෝ වීම තමයි විශේෂත්වය. ටෙස්ට් තරගාවලියට සෙල්ලම් කරපු නැති ලොංගිනිගිනි කණ්ඩායමට නම් කරලා තියෙන්නේ තරගාවලියේ ලැබෙන්නේ වේගපන්දු යවන්නන්ගේ තනතිල කියන ඉංගියත් එක්ක. ශ්‍රී ලංකාවේ තරගවල අතිසාර්ථක ක්‍රීඩකයෙක් විදිහට ඉතිහාසයක් තියෙන ජේපී ඩුමිනි වගේම තුන්ගිරියව ක්‍රීඩක ක්‍රිස් මොරිස්ට කණ්ඩායමේ ස්ථාන හිමිලා නැත්තේ ආබාධයන් නිසා කියලා තමයි ආරංචි. තරගාවලියේ පළවෙනි තරගයේ මාර්තු මාසයේ 3 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. අපි බලමු දකුණු අප්‍රිකාවේ මේ වෙනස්කම් එක්ක ටෙස්ට් ජයග්‍රහණයෙන් අලුත් පණක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට මොන විදිහට මුහුණ දෙයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.